සුපුරුදු ඔයාලා අදත් මේක තුල ඉන්නේ PMF පොඩේ තියෙන තවත් එක්තරා වීඩියෝ එකක් එක්ක ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබුණ මූර්ති වගේම චිත්‍රකලාව ගැන චිත්‍රවල ගන්න YouTube එකේ TMS පොඩේ කියලා සර්ච් පාරක් දාලා දැන්ම අපිව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක රයිට් අපි මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබ්බ මූර්තිය වගේම චිත්‍ර ගැන බලන්න කලින් මේ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන එක ගැන මූලික දැනුමක් කරගනිමු මුලින්ම. ඉතින් ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තට පස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරය ලෝකේ පැරණිතම ශිෂ්ටාචාරයක් වශයෙන් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ නයිල් ගංගාධරය පදනම් කොටගෙන තමයි මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකත් මතක තියාගන්න නයිල් ගංගාධරය පදනම් කරගෙන තමයි මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරය පටන් ගත්තේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 3034 කාලපරාසය තුල තමයි මෙන්න මේ ඊජිප්තු ශිෂ්ටාචාරය පැවතුනේ. ඒ වගේම ඊජිප්තු පාරාවරුන්ගේ බලපරාක්‍රමය ලොවට කියාපාන පරිදි පිරමීඩ, ගෘහ නිර්මාණ, චිත්‍ර, මූර්ති ආදී කලා නිර්මාණ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒව තමයි අපිට ඉදිරියට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පදනම් වන්නේ ඔවුන් දැඩි ලෙස විශ්වාස කළ මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය. ඉතින් ඒ ලෙවල් කරන කෙනෙක්ට මම කලින් කරපු වීඩියෝ බලන්න පුළුවන්. මම ඒකෙදි සඳහන් කරා මෙන්න මේ මරණින් මතු ආත්මය පිළිබඳ, ඒ කියන්නේ කා ආත්මය පිළිබඳව සාකච්ඡා කරා වැඩිදුර තොරතුරු. ඒ වගේ පිරමීඩ් එක හදලා තියෙන්නේ කොහොමද, ඒ බොහෝ කරුණු රසක් මම කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරලා තිනවා. ඉතින් මම මේ කරුණු කාරණා ගෙනෙන්නේ ඕලෙවල් මට්ටමේ කෙනෙක්ට වැදගත් වේවි කියලා. ඉතින් ඕලෙවල් සිලබස් එක අඩංගු කරුණු කාරණා ටිකක් තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. ඒකදී මේ වැඩිපුර ඒ කා ආත්මය ගැන එහෙම සඳහන් කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අමර්ණා, ගීසා, තීබස් යන නගරාශිතව ඊජිප්තු නිර්මාණ රසක් හමු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයාලා සිලබස් එකට අදාළව අපිට බලන්න තියෙන මූර්ති චිත්‍රය මොනවද කියලා. මූර්ති ගත්තම මෙන්න මේ ලියන්න හැවත් ලේඛක ස්ක්‍රයිබ් කියන මූර්ති ගැන අපි සලකා බලන්න ඕනේ. ඉතින් ඊජිප්තුවෙන් හමු වුණ වැදගත් මූර්තිය තමයි මෙන්න මේ ලියන්න හැවත් ලේඛකයා කියන්නේ නෙෆර්ටිටි ඊළඟ මූර්තිය. ඉතින් චිත්‍ර ගත්තට පස්සේ මීඩම් හිපාත්‍යෝ ඒ වගේම කුරුළු දඩේම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ස්පින්ක්ස් කියන එක අපි මම මුලින්ම පෙන්නලා ඉන්න මොන වගේ රුවක්ද කියලා, මිනිසුකගේ රුවක් එක්ක සිංහෙකුගේ ඇඟ වගේ දෙයක් සම්මිශ්‍රණයක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඊටම ලොකු එකක් ක්‍රිස්තු පූර්ව 2440ට වගේ කාල අතර තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කුෆු පිරමීඩේ ඉදිරිපිට තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කුෆු පිරමීඩේ ඉදිරියේ මෙතන තියෙන ඉදිරිය තමයි මේක තියෙන්නේ කියලා. ඉතින් මේක උසින් ගත්තට පස්සේ උස අඩි 66ක් වගේම පළල අඩි 240ක් වෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න උස පළල උස අඩි 66යි පළල අඩි 240යි. ඉතින් ඊජිප්තු කලාවේ ස්පින්ක්ස් මූර්තිය මූර්ති රසක් හමු වන ප්‍රධානම පිරමීඩේ අසල හමු වන මහා ස්පින්ක්ස් නම් මූර්තිය විශේෂයි. ඉතින් මේ ස්පින්ක්ස් කියන මූර්ති ගොඩක් හමු වෙලා තියෙනවා අපිට මූර්ති සලකා බලද්දී. ඒ ගොඩක් අපිට මූර්ති හමු වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට අර ලොකුවටම තියෙන මහා ස්පින්ක්ස් මූර්තිය තමයි වැදගත් වෙන්නේ අපිට මේ ගැන සලකා බලද්දී. ඉතින් මේක ඇත්තටම කල්පිත මූර්තියක්. ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. මේක මිනිස් මුහුණක් සමග අර සිංහ ශරීරයක් එකට බද්ධ කිරීමෙන් තමයි සකසලා තියෙන්නේ. ඒක මතක තියාගන්න අනිවාර්යෙන් මේක කල්පිත මූර්තියක් කියලා. ඒ වගේම මේක කොයි වගේ මූර්තියක්ද කියන එකත් මතක තියාගන්න, මිනිහෙකුයි සිංහෙකුයි බද්ධ කරපු මූර්තියක් කියලා. ඉතින් පාරාවරුන්ගේ තෙද බල පරාක්‍රමය මෙන්ම ආරක්ෂා පිළිබඳ සංකල්පය නිරූපණය කරන බව තමයි මේ විචාරකයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ හිටපේක විචාරකයන් පවසලා තියෙනවා මෙන්න මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඉතින් ඒ කියපු මතයත් තමයි අපිට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ස්පින්ක්ස් කියන්නේ මෙන්න මේක තමයි. ඉතින් මේක කොහෙද හරි දැක්කොත් එහෙම වාලමාර මතක තියාගන්න මේක ස්පින්ක්ස් කියලා. ඉතින් මේ වගේ ස්පින්ක්ස් රූප මූර්ති ගොඩක් මේ ඊජිප්තුවේ තිබ්බ. ඉතින් වැදගත් මූර්ති තමයි මහා ස්පින්ක්ස් මූර්තිය තමයි මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ගීසා පිරමීඩේ ඉදිරිපස තියෙන. ඉතින් අපි ඊළඟට කතා කරමු මෙන්න මේ ලියන්න හැවත් ස්ක්‍රයිබ් කියන මූර්තිය ගැන. ඉතින් මම එක සරලව කිව්වොත් එහෙම එයා
රජතුමා කියන මොකක් හරි දෙයක් හොඳට අහගෙන ලියන ලියන එකක් තමයි මේ මූර්තියෙන් බේසික් වශයෙන් අපි සඳහන් කරත් එහෙම තියෙන්නේ. ඉතින් අපි කතා කරමු මේක ගැන. ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයට අයත් වෙලා තියෙනවා. ඉතින් මේක අයත් වෙලා තියෙන්නේ පැරණි යුගයට. ඒ වගේම ප්‍රංශයේ ලුව කෞතුකාගාරය තැන්පත් කර ඇති මෙම රුව ඊජිප්තු මූර්ති කලාවේ විශිෂ්ට නිර්මාණයකි. ඉතින් මේක ඇත්තම දැනට තියෙන්නේ මෙන්න මේ ප්‍රංශයේ ලුව කෞතුකාගාරය තමයි දැනට තැන්පත් කරලා තියෙන්නේ. ඒ වගේම හුණු වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ උස ගත්තොත් එහෙම අඩි 2ක් පමණ වෙනවා. ඉතින් ත්‍රිකෝණාකාර ආකෘතියකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරියට ත්‍රිකෝණයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ඉදිරියට ගියාට පස්සේ ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හරියට සාමාන්‍ය ත්‍රිකෝණයක් වගේ ආකාරයකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අඩි 2ක් උස වෙනවා. පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට තමයි ඒ ශිල්ප ක්‍රමයට තමයි මේ නිර්මාණය කරලා තින්නේ. ඒ ශිල්ප ක්‍රම ප්‍රයෝගික කරගෙන තමයි මේක නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම ක්‍රිස්ටල් වර්ගයේ ගල් වලින් ඇස් වල කුහර පුරවා ඇත. ඉතින් ක්‍රිස්ටල් කියන ගල් වලින් තමයි මේ ඇස් වල තිබ්බ කුහර පුරවලා තියෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඔයාලා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2600ක් 2350ත් කාලය අතර තමයි මේක නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට බලාගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම සක්කාරා ප්‍රදේශයේ සොහොන් ගේකින් හමු වෙලා තියෙනවා කියලා අපිට බලාගන්න පුළුවන්. ඒ සක්කාරා ප්‍රදේශයේ සොහොන් ගේකින් හමු වුණ එක දැනට තියෙන්නේ ප්‍රංශයේ ලුව කෞතුකාගාරයේ තමයි දැනට තියෙන්නේ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මේ තමයි ස්ක්‍රයිබ් නොහොත් ලියන්නා කියන්නේ. ඔයාලා මේක මතක තියාගන්න ඔයාලගේ සිලබස් එකට අඩංගු වෙනවා. ඉතින් මම අර කලින්ක වගේම ස්වාමියා පවසන දේ ලිවීමට සැරසී සිටින ආකාරයෙන් නිරූපිතයි. කියන්නේ කවුරු හෝ මෙයාගේ ස්වාමියා කියන දේ හොඳට අහගෙන ඉඳලා ඒක ලියන්න සැදී පැහැදී ඉන්න අවස්ථාවක් තමයි මෙන්න මේ ලියන්නා නොහොත් ස්ක්‍රයිබ් මූර්තියෙන් අපිට බලාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි බලමු මේකේ තිබ්බ කොටස් ටිකක් තමයි ඔයාලට ලං කරලා බලාගන්න පුළුවන්. ඒ කන්නෙන් තියෙනවා ලියන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ කරුණු මම කලින් කියවන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟ මූර්තිය තමයි අපිට බලාගන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ නෙෆර්ටිටි කියන එක. නෙෆර්ටිටි ගත්තොත් එහෙම නෙෆර්ටිටි කියන්නේ අමරණායුගෙහිවත් නවරාජධානි සමයේ නිර්මාණය වුණ මූර්තියක්. ඉතින් ක්‍රිස්තු පූර්ව 1375 පමණ කාලයට තමයි ඒ අයිති වෙන්නේ. ඉතින් ඒ කාලේ හිටපු හොඳ රජතුමිතා මෙන් මේ ආක්නේටන් කියන්නේ. ඉතින් ඒ රජතුමාගේ බිසව වන නෙෆර්ටිටි ඒ අධිරාජිනියගේ රුව තමයි මෙහෙම මේ ආකාරයට නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් මේක ගැන මම තවත් ගැඹුරින් කතා කරොත් එන්න මේකෙදිත් අර ඒ කාලේ තිබ්බ සම්ප්‍රදායික ක්‍රමයක් තිබ්බා මේ මූර්ති. ඒ කාලේ මේ සම්ප්‍රදායික ක්‍රමයක් තිබ්බා මේ මූර්තියක් ගත්තට පස්සේ මේ ආකාරයට තමයි නිර්මාණය වෙන්න ඕන කියලා යම්කිසි කොටු රාමුවක් තිබ්බා. ඉතින් ඒ රාමුව පැනලා ඇත්තටම ස්වභාවික ගතියෙන් වැඩි වශයෙන් දුන්නොත් දීලා තියෙනවා මේ නෙෆර්ටිටි කියන එක. ඉතින් ඔයාලට ඒක ඔයාලට දැනට මේ ඕලෙවල් තත්ත්වයේදී ඒක වැඩිපුර අදාළ නැහැ. ඉතින් ඒ ලෙවල් කෙනෙක්ට ඒවා අදාළ වෙනවා. ඉතින් ඒක නම් වැඩි ගියොත් නිකන් ඔයාලට ඇඩ්වාන්ස් දෙයක් තමයි මෙතනදී කිව්වේ. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. ඒ කියන්නේ නෙෆර්ටිටි වලට ඇත්ත ස්වරූපය දෙන්න ට්‍රයි කරලා දිනවා මේ කාලේ හිටපු ශිල්පීන්. ඇත්තටම ඉන්න විදිහට නෙලන්න ට්‍රයි කරලා තියෙනවා අර කොටු රාමුවෙන් පැනලා. ඉතින් මේක භාවිත කරලා තියෙන පූර්ණ උන්නත ශිල්ප ක්‍රමය භාවිත කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කාන්තා උඩුකය පිළිරුවක් ඊජිප්තු කලා නිර්මාණ දැකිය හැකි ශෛලිගත සම්ප්‍රදායෙමදී ස්වභාවික ශෛලිය ලක්ෂණ ඔය ඇත. ඉතින් මම අර කිව්ව කොටුරාමුවෙන් තිබ්බ ඒ කොටුරාමුවට කොටු වෙන්නේ නැතුව ඉදිරියට ගිහින් නිර්මාණය කරපු නිර්මාණයක් කියලා සඳහන් කරේ මෙන්න මේ තමයි ඊජිප්තු කලා නිර්මාණවල දැකිය හැකි අර ශෛලිගත සම්ප්‍රදාය. කියන්නේ ඊජිප්තු ඒ කලාවේ තිබ්බොත් මේ කාලේ මොකක්hari මූර්තිය නිර්මාණය කරොත් මේ ශෛලියට තමයි මේ මූර්තිය නිර්මාණය වෙන්න ඕන කියලා එයාලා කොටුරාමුවකට කොටු වෙලා හිටියේ. ඉතින් මේකෙදි ඒකෙන් මිදිලා ඇත්තටම ස්වභාවික ශෛලිය ලක්ෂණ කියන්නේ ස්වභාවිකව ඒක ඇත්තටම තියෙන විදිහට නිර්මාණය කරන්න යාලා ට්‍රයි කරලා තියෙනවා. ඉතින් මේක මතක තියාගන්න ඔයා සාමාන්‍යයෙන් වශයෙන් වැඩි යට ගොඩක් කවුරු ගන්න ඕනේ නැහැ. ඉතින් උස ගත්තොත් එහෙම අඟල් 20ක් තමයි අපිට බලාගන්න පුළුවන්. අඟල් 20ක් තමයි මේකේ උස. ඒ වගේම හුණුගල් මාධ්‍යෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ නෙෆර්ටිටි. ඒ කියන්නේ මෙන්න මේ රූපය තමයි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අර තිබ්බ ඒ කොටුරාමුවට නැතුව මේකෙකින් ස්වභාවික ලක්ෂණ වැඩි වශයෙන් දාලා තියෙනවා. අර සම්ප්‍රදායික ලක්ෂණ වලට නිරන්නේ නැතුව ශෛලිගත ලක්ෂණ සම්ප්‍රදායට නිරන්නේ නැතුව. ඉතින් හිසෙහි පැලඳි විසිතුරු දිගටි ඔටුන්න හා ගැලෙහි පැලඳි මාලය මූර්තියට අලංකාරයක්
ගෙන දෙන්නාසේම අධිරාජනීය සත්තු තේජ බල පරාක්‍රමයෙන් පෙන්වති. මේකෙදි අර හිසේ තියෙන මෙන්න මේ මොකද්ද තොප්පියක්ද මොකද්ද දිග ඔටුන්න. ඉතින් මේ ඔටුන්න සෝරි මේ දිග ඔටුන්න වගේම මේ ගැලපැනලා තියෙන මාලය නිසා මේකේ අමුතුම ලස්සනක් තියෙනවා. ඒ වගේම මෙයාගේ තේජ බලය හොඳින් පැහැදලා තියෙනවා කියලා අපිට මෙන්න බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම මේ කියව කරුණු කරනවා ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. අපි තවත් zoom කරලා බලුවොත් මේක තාම ලස්සනයි. කියන්නේ ඇත්තටම තියෙන විදිහ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා උත්සාහ කරලා තියෙන්නේ මාරම ලස්සනයි. මේ මූර්තිය ගත්තොත් එහෙම. ඉතින් අපි චිත්‍ර බැලුවොත් එහෙම මේ ඊජිප්තුවේ හමු වුණ චිත්‍ර වැඩි වශයෙන් අපිට දක්වන ලැබෙන මෙන්නේ ඊජිප්තු චිත්‍ර සොහොන්ගේවල් වල සොහොන්ගේවල් වගේ පිරමීඩ වල හා දේවස්ථාන වල අපිට බලා ගන්න පුළුවන් මේ චිත්‍ර. ඉතින් ඒ වගේ තිබ්බා දිමාන බව, පාර්ශ්වගත බව, පැතලි වර්ණ භාවිතය තමයි මෙන්න මේ චිත්‍ර වල අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒවා අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒ වගේම තවත් දෙයක් තමයි මෙන්න මේ කල්පිත සංකල්ප, ජන ජීවිතයේ විවිධ සිද්ධි, ඒ වගේම රජවරුන්, ඒ වගේම විසෝවරුන් යන අය හා සම්බන්ධ සිදුවීම් මිසර ගෘහ නිර්මාණ තුළ දක්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි වැඩි වශයෙන් චිත්‍රණය කරන්න භාවිත කරලා තියෙන්නේ. ඉතින් මෙම සිතුවම් වල හයරෝග්ලිෆික්ස් හෙවත් රූපාක්ෂර දක්නට ලැබෙනවා. ඉතින් හයරෝග්ලිෆික්ස් කියන්නේ එයාලගේ භාෂාව, එයාලා ලිව්ව අපි දැන් සිංහල ලියනවා වගේ එයාලගේ තිබ්බයි රූපාක්ෂර. එයාලා ඒ දකින දේවල් රූප විදිහට තමයි දැකලා ඒවා නිර්මාණය කරේ. ඉතින් හයරෝග්ලිෆික්ස් කියන ඒවා මේ රූපාක්ෂර ඒ චිත්‍රවල සඳහන් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන පාඩම් වල තියෙන අපිට සිලබස් එකට අඩංගු වෙන චිත්‍රයක් තමයි මෙන්න මේ මීඩම් හි පාත්‍යෝ කියන්නේ. يعني පාත්‍යෝ 6 දෙනෙන් දෙපැත්තට යන විදිහ තමයි 3 දෙනා 3 දෙනා දෙපැත්තට යන විදිහ තමයි තියෙන්නේ. අපි බලමු මේක. මේ තියෙන්නේ මීඩම් හි පාත්‍යෝ කියන එකක්. ඉතින් දෙපැත්තට යන විදිහ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක ගැන සාකච්ඡා කරොත් එහෙම ක්‍රිස්තු පූර්ව 2630ට පමණ තමයි ඒ කාලයේ තමයි අය තියෙනවා කියලා මේක සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම පැරණි රාජධානියට රාජධානි යුගයට අයත් වෙනවා. ඒ වගේම මීඩම්හි මස්තාබා වර්ගයට අයත් සොන්ගේකින් හමුලා තියෙනවා. ඉතින් මීඩම්හි මස්තාබා කියන එක තියෙනවා. ඉතින් පිරමීඩ් එකක් හැදෙන්න කලින් ඒක ස්ටෙප් බයි ස්ටෙප් කියලා තමයි පිරමීඩ් එක හැදුනේ. ඉතින් වාට ඒක අඩංගු වෙන්නේ ඔලලෝ ටේලර් කරන කෙනෙක් නම් ඒවා දැනගෙන ඉන්න ඕන. ඉතින් ඒකෙදි එක ස්ටෙප් ගත්තා මේ මස්තාබා කියන්නේ. ඉතින් මේ මස්තාබා වර්ගයකට අයත් සොන්ගේකින් තමයි මේක හමු වෙලා තියෙන්නේ. ඉතින් එකපසු පස ගමන් කරන පාත්‍යා පාත්‍යන් සමූහයන් දැක්වෙනවා. ඒ වගේම පාත්‍යන් 6 දෙනා 3 දෙනා බැගින් දෙපැත්තට එකපසු පස ගමන් කරන අයවත් තමයි තියෙන්නේ. 6 දෙනෙක් ඉන්නවා. 3 දෙනා 3 දෙනා ගෲප් වශයෙන් දෙපැත්තට යන එකක් තමයි මෙතනදී මේ දැක්වෙන ලැබෙන්නේ. ඒ වගේම තමයි රූප සම්පින්ඩණය කිරීමේදී ඉදිරියෙන්ම සිටින පාත්‍යාගේ හිස බිමට නැඹුරුන ආකාරය තමයි තියෙන්නේ. ඉදිරින් ඉන්න එක්කනාගේ හිස පල්ලෙහාට වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඇත්තටම දැක්කට පස්සේ බලා ගන්න පුළුවන් මේ හරියෙන් රයිට් ඔය දෙක තමයි තියෙන්නේ. ක්‍රියාකාරී බව නිරූපණය වෙලා තිනවා. චලන ඉරියව්ව ඇත්තට මේකෙදි තියෙන්නේ. ඒ හින්දා මේක ක්‍රියාකාරී බව නිරූපණය වෙනවා. ඒ වගේම කළු, සුදු, දුඹුරු වර්ණවල විවිධ ප්‍රභේද මතුවන ලෙස යොදා ඇති අතර රේඛාකරණය මඟින් සියුම් ලෙස විස්තරාත්මක හැඩ දක්වා ඇති කියලා අපිට මෙතනින් බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට මේක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. කළු, සුදු, දුඹුරු වර්ණ මේකෙදි භාවිත කරා කියලා ඒකේ තිබ්බ විවිධ ප්‍රභේද භාවිත කරා කියලා මතක් කරන්න. පොල් කටු ගන්නවලු. ඉතින් පොල් කටු දෙන්න තමයි තියෙනවට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න ගත්තොත් පොල් කටු ගන්න කට්ටියයි නැති කට්ටියයි ඔක්කොම එනවා. ඉතින් මීදමි පාත්‍යෝ තමයි අපිට මෙතන ලොකට බැලුවොත් එහෙම තියෙන්නේ. ඉතින් අර අපි මුලින්ම සඳහන් කර ආකාරයට මේක තිබ්බා ඒ 2D ගතිය, ඒ පැතලි වර්ණ භාවිතය වගේ දේවල් තියෙනවා. ඒවා බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙම පාත්‍යන්ගේ ස්වභාවය ලක්ෂණ සඳහා වර්ණ හා රේඛාකරණය මගින් ත්‍රිමාන ලක්ෂණ මත කිරීමට උත්සාහ කරලා තියෙනවා. අර තිබ්බ 2D ගතියට අයින් කරලා ටිකක් 3D කරන්න උත්සාහ දරලා තියෙනවා කියලා අපිට මෙතනදී බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔය විදිහට ගියාට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කුරුළු දඩේම කියන සිතුවම. ඒක අයිති වෙනවා. ඉතින් අපි කුරුළු දඩේම කියන්නේ මොකක්ද කියලා බලමු. ඉතින් ඒකෙදී පාරාව ෆැමිලි එකක්. පාරාව ඉන්නවා. ඉතින් ඒ වගේ මේකේ දුව ඉන්නවා, අම්මා ඉන්නවා,
ඒ ඔක්කුම් පහුරුකින් ගිහිල්ලා මෙන්න කුරුල්ලු දඩයම් කරන බූමරංගකින් කුරුල්ලු දඩයම් කරන අකරක් තමයි තියෙන්නේ. ඒකෙන් පූසෙක් ඉන්නවා. ඒ වගේ දේවල් අඩංගු නැහැ. අපි ගිහිල්ලා බලමුකෝ මේ තියෙන්නේ එක. ඉතින් ඔයාලට මෙතනදී එක් බලා ගන්න පුළුවන් පැහැදිලිව. මම ඒක ගැන සාකච්ඡා කරන්න ඉදිරියට යනකොට ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අපි ඒවා බලමු ඉදිරියට. ක්‍රිස්තු පූර්ව 1580ත් 1350ත් අතර තිබෙන නව රාජධානි යුගයට අයත් තීබස් වල නෙබා මුන් සොහන් ගැබෙන් තමයි මේක හමු වෙලා තියෙන්නේ. කොහෙන්ද නෙබා මුන් සොහන් ගැබෙන් තමයි මේක හමු වෙලා තියෙන්නේ. ඉතින් ලන්ඩනයේ බ්‍රිතාන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කරලා තියෙනවා දැනට. ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තමයි මේක දැනට ප්‍රදර්ශනයට දක්වලා තියෙන්නේ. ඉතින් ඊජිප්තු වංශපතියෙකුගේ වූ නෙබා මුල් නයිල් නදියේ ඔරුවක නැගී තම අත ඇති බූමරංගය භාවිත කරමින් කුරුළු දඩයෙන් කරන ආකාරය තමයි මේක තියෙන්නේ. ඕවර් කලින් සඳහන් කරා වගේ ඔහු එක් අත අල්ලාගත් පක්ෂීන් දෙදෙනෙකු වෙනවා. ඉතින් අපි ඉදිරියට ගිහින් බලමු. මේ එක අතකින් කුරුල්ල දෙන්නෙක් අල්ලගෙන අනෙත් එකෙන් බූමරංගයක් අල්ලාගෙන තමයි තියෙන්නේ. ඒකෙන් කුරුළු දඩයම් කරනවා. ඉතින් සිතුවම දැක්වෙන කාන්තා රූප දෙක ඔහුගේ දියණිය හා භාර්යාව ලෙස අදහස් කරකින් මෙයාගේ දියණියයි භාර්යාව කියලා තියෙනවා. ඉතින් මේ දියණිය නෙළුම් මල්ද මෝල් මල්ද මල් කඩනවා මේ දියණිය. ඉතින් එයා කරේට අපිට මේක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා දැක්කොත් මේ ඉන්නේ කුරුල්ලෝ අල්ලගෙන. ඉතින් තව දෙයක් තමයි මේක වැදගත් දෙයක්. මේ පූසා පූසෙකුත් ඉන්නවා. පැපිරස් පඳුරු අතර පක්ෂීන් දැක්වේ ඒ අසල වූ දඩයම් බලලා පාද වලින් පක්ෂීන් දෙදෙනෙක්ද කටින් තව පක්ෂියෙක්ද අල්ලගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහටකින් බැලුවොත් එහෙම මේ තියෙන්නේ එක එක දෙනෙක් අල්ලගෙන ඉන්නවා, කටින් තව එකක් අල්ලන් ඉන්නවා. ඉතින් ඕක තමයි මෙන්න මේ පූසගේ සීන් එක. ඉතින් ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න මේ පූසෙකුත් ඉරියා කියලා මේකෙදි. ඊට පස්සේ මානව රූප ශෛලිගත දිමාන ලක්ෂණ හා පාර්ශ්ව ස්වරූපෙන් දක්වලා තියෙනවා. ඉතින් මානව රූප නිකන් 2D විදිහට නිකන් ඇලිලා තියෙන විදිහට නිකන් මිනිහ කල්ලලා බිත්තේක වගේ තියෙන විදිහ තමයි සාමාන්‍ය සරල අදහසක් ගත්තොත් එහෙම මේකෙදි නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔය ටාසන් ෆිල්ම් එකෙන් බලලා තියෙනවා නම් වැඩබෙර ටාසන් එක. ඉතින් අර වැඩබෙර ටාසන් කියලා ගහක වැදුණට පස්සේ ඒකේ තියෙන විදිහ තමයි මේකේ වැදුණට පස්සේ තියෙන කතාව මෙතනදී මිනිස්සු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ රූප ශෛලිගත වගේම දිමාන ලක්ෂණ තියෙන විදිහට තමයි දිමාන ලක්ෂණ සහිත හා පාර්ව දර්ශී ස්වරූපින් තමයි මේ මානව රූප නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. සතුන් හා ශාකපත්‍රිතා ස්වභාවිකව චිත්‍රණය කළ තැන. ඉතින් සතුන් ශාකපත්‍රය සාමාන්‍යයෙන් ඇත්තටම තියෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තීරු චිත්‍ර සංරචනයක් වනුවම චිත්‍ර රාමුව තුළ සිද්ධි ගණනාවක එකතුවකින් සමන්විත වන අතර එමගින් චිත්‍රයේ ක්‍රියාකාරී බව නිරූපණය කර ඇතින්. මේ චිත්‍රයේ එක එක අවස්ථා තියෙනවා. ඒකින් මේ චිත්‍රයේ ක්‍රියාකාරී බව පැහැදිලි වෙනවා කියලා අපිට බලමින් බලා ගන්න පුළුවන්. ඒ වගේම වෙන්නේ මේ වියලි බදාමයක් මත අඳින ලද හේවත් ප්‍රස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිත කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක වියලි බදාමයක නිර්මාණය කරලා තියෙන ප්‍රස්කෝ සිකෝ ක්‍රමය ශිල්ප ක්‍රමය තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ රූප වර්ණ ගැන්වීමට අඳුරු කහ රතු සුදු කළු වර්ණ භාවිත කරලා තියෙනවා. ඉතින් චිත්‍රයේ පසුබිමට මහයරොග්‍රැෆික්ස් කලින්ක වගේම හේවත් මෙන්න මේ රූපාක්ෂර කියන ඒවා භාවිත කරලා තියෙනවා අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට මෙන්න මේ කුරුළු දඩයමකින් සිතුවම ගැන සඳහන් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මහයරොග්‍රැෆික්ස් කියන්නේ මෙන්න මේ තියෙන්නේ. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් කළු පාට තියෙනවා. ඒවා තමයි රූපාක්ෂර වශයෙන් අපිට මෙතන බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඕවා තමයි අපිට වල් සිලබස් එකට ගත්තට පස්සේ ඊජිප්තුවේ තිබ්බ මූර්ති චිත්‍රය වශයෙන් අපිට දැක් බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාර නැවතත් මතක් කරන්න ඔයාලට මම දැනට චැනල් එකේ දාන ඩිජිටල් ආර්ට් වගේ දේවල් අඳින විදිහ දැනගන්න ඕන නම් අත්‍යවශ්‍යම වෙලාවේ පල්ලෙල මෙසේජ් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක් කරන්න හොඳමයි අපිට ඊජිප්තුවේ තිබ්බ ඔයාලේ සිලබස් එකට අඩංගු වෙන චිත්‍රය මූර්ති ඉගෙන ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපිට මේ විදිහට තමයි ඊජිප්තුවේ ශිෂ්ටාචාරයේ මූර්ති කලාවයි චිත්‍ර කලාව ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා කිසි දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ නෝට් එක අත්‍යවශ්‍යයි නම් ඔයාලට Facebook එකේ ගිහිල්ලා UNB Arts කියලා සර්ච් කරලා ඉතින් මේ page එකෙන් ගන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔයාලට අත්‍යවශ්‍යයි නම් කියන්නේ මම description එකේ මේ link එක දාලා තියෙනවා එතනින් ගිහලා වට ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් වැදගත් video එකකින් හැමෝම බලවෘත්තෙන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් යන්න කලින් මතක් කරනවා ඔයා මේ බලන මගේ පළවෙනි video එක නම් අනිවාර්යෙන් පාලනය දෙන්න. රතු පාට subscribe button එක press කරලා සම්මාව subscribe කරන්න. ඒ වගේම notification bell icon එකක් click කරන්න අවතක් කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් video එකකින් හැමෝම බලවෘත්තෙන් සියලු දෙනාට සුභම සුබ දවසක් ගිහිල්ලා එනවා.